ආයුබෝවන් කියලා පිළිගන්නෝ අල හැමෝම ඉතාමත් ආදරෙන් ඔන අද මම ආවා Poland work permit to citizenship කියන වීඩියෝ එකේ part 2 එක අරගෙන ඉතින් මම කලින් වීඩියෝ එකේ කතා කරා work permit එක ගැන වගේම national D type visa එක ගැන ඉතින් අද මම ඒකේ ඉතුරු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා TRC එක PR එක Poland passport එක වගේම family එක මෙහෙට ගන්න පුළුවන්ද කියන එක ගැන අද මම කතා කරනවා අපි හැමෝගෙම weak points තියෙනවානේ ඉතින් ඒ වගේ ඔයාලගේ weak points ටිකක් තියෙනවා ඒ තමයි පෝලන්තයට කොහොම හරි යන්න ඕනේ පෝලන්තය කියන්නේ ඔයාලගේ dream country එක ඊළඟ එක ඇවිල්ලා PR එක එහෙම නැත්නම් citizenship එක කොහොම හරි ගන්න ඕනේ අනිත් එක තමයි විශේෂම weak point එක ඇවිල්ලා family එක අරන් settle වෙන එක ඉතින් හුඟක් අය කරන්නේ ඔයාලගේ මේ weak points අල්ලගෙන ඔයාලව නොමග යවන එක ඉතින් මං හිතන්නේ මේ පිළිබඳව basic information හරි ඔයාලා දැනගෙන ඉන්න එක හුඟක් වටිනවයි කියලයි අපි දැන් TRC එක ගත්තොත් එහෙම නැත්නම් temporary residency card එක ගැන ගත්තොත් ඔයාලා national visa එකකින් පෝලන්තයට ආවට පස්සේ මාස 3කට පස්සේ මේ TRC එකට apply කරන්න පුළුවන්. ඉතින් ඒකට සමහරක් ආයතන ඔයාලා වෙනුවෙන් TRC එක apply කරලා දෙනවා. හැබැයි යම් යම් හේතු නිසා දැන් හුඟක් companies තියෙනවා ඔයාලා වෙනුවෙන් TRC එකට apply කරන්නේ නැහැ එයාලා ඒ වෙනුවට ඔයාලට අවශ්‍ය කරන ලියකියවිලි එයාලා හරිගස්සලා දෙනවා. ඉතින් ඒකට විශේෂම හේතුව තමයි හුඟක් කට්ටිය කරන්නේ කම්පැනි වලින් TRC එක issue කරලා දුන්නට පස්සේ ඒ කම්පැනි එකේ රැඳෙන්නේ නැතුව වෙන කම්පැනි එකකට මාරු වෙනවා එහෙම නැත්නම් වෙන රටකට යන්න උත්සාහ කරනවා. ඉතින් මේ හේතු නිසා ඒක කම්පැනි එකට පාඩුවක්. ඉතින් ඒ නිසා එයාලා දැන් TRC එක apply කරන එක නවත්තලා තියෙන්නේ. හැබැයි හැම කම්පැනි එකක්ම නෙමෙයි. සමහරක් කම්පැනිස් TRC එකට apply කරන්නේ නැහැ. එයාලා documents දෙනවා විතරයි. TRC එකට apply කරන්නේ අර මං කලින් කිව්වා වගේ regional voivodeship office එකකින්. ඒ කියන්නේ region එකට අයිති immigration office එකකින්. ඉතින් ඒකට ඒ අවශ්‍ය කරන documents ටික මොනවද? ඒ පිළිවෙල මොනවද කියලා මං ඔයාලට වැඩි විස්තරයක් මෙතන කියන්නේ නැහැ. මගේ description box එකේ ඒ ඔක්කොම ලිය කියවිලි අවශ්‍ය කරන ඒවා ඔක්කොම තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් කියවලා දැනගන්න පුළුවන්. ඔයාලා TRC එකට apply කරාට පස්සේ immigration එකෙන් ඔයාලට එවනවා acceptance letter එකක්. ඉතින් මේ acceptance letter එක එන්න කොහොමත් මාස 2ක 3ක වගේ කාලයක් ඔයාලට බලාගෙන ඉන්න වෙනවා. ඊට පස්සේ ඒකේ යාලා දෙනවා ඔයාලට fingerprints දෙන්න date එකක්. fingerprints එක දුන්නට පස්සේ ඔයාලගේ passport එකේ stamp කරනවා ඔයාලගේ TRC එක on process කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ visa එක expire වුණත් ඔයාලා legally පෝලන්තේ ඉන්න පුළුවන්. හැබැයි TRC එක issue වෙනකන් පෝලන්තෙන් පිට යන්න බෑ. ඉතින් ඊට පස්සේ ඔයාලා ඉන්න ඕනේ ඉමිග්‍රේෂන් එකේ ඩිසිෂන් එකට. කියන්නේ ඔයාලට TRC එක එයාලා ඉෂූ කරන්න ඒ ඩිසිෂන් එක ගත්තද නැද්ද කියලා දැනගන්න. ඉතින් මේකට තවත් මාස 3ක කාලයක් යනවා. ඉතින් ඒක හරියටම කියන්න බෑ. සමහරට මාස 3ක කාලයක් වෙන්න පුළුවන්, සමහරට මාස 6ක කාලයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක එක එක රීජන් අනුව තමයි ඒක කෙරෙන්නේ. සමහර අය ඉන්නවා TRC එකනකන් අවුරුද්දකට වඩා කාලයක් බලාගෙන හිටපු අයත්. ඉතින් මට කියන්න ඕන උනේ ලෝයර් කෙනෙක් නෙමෙයි කවුරු හිටියත් ඉමිග්‍රේෂන් එකේ ප්‍රොසීඩිය එකක් තියෙනවා, එයාලගේ ප්‍රොසෙස් එකක් තියෙනවා, බෝඩර් ගාඩ්ස් චෙකින් තියෙනවා. ඉතින් ඒව ඔක්කොම කරලා තමයි TRC එක ඉෂූ කරන්නේ. ඉතින් හැමෝම කියනවා වගේ TRC එක ලේසියෙන් ගන්න බෑ. අනික තමයි TRC process එක අතරතුර ඔයාලට කම්පැනි එක මාරු කරන්න බෑ. එහෙම කම්පැනි එක මාරු කරනවා නම් ආයෙත් මුලින්ම TRC එකට apply කරන්න ඕනේ. ඉතින් generally TRC එකක් අවුරුදු 3කට වගේ තමයි ලැබෙන්නේ.
අපි දැන් PR එක ගැන එහෙම නැත්නම් permanent residency card එක ගැන කතා කරොත් හැමෝම it's just a piece of cake වගේ වැඩක් කියලා කිව්වට මේකෙත් ලොකු process එකක් තියෙනවා. ඔයාලා TRC එක අරන් අවුරුදු 3ක් පෝලන්තයේ ඉන්න ඕනේ, stable income එකක් තියෙන්න ඕනේ, ඒ වගේම accommodation proof එකක් තියෙන්න ඕනේ. ඊට වඩා අමාරුම දේ තමයි Polish language B1 certificate එක තියෙන්න ඕනේ. ඉතින් මේ permanent residency card එක අවුරුදු 10කට issue කරන්නේ. අවුරුදු 10කට පස්සේ ඔයාලට card එක විතරයි අලුත් කරන්න ඕනේ. නැවත අයදුම් කරන්න ඕනේ නැහැ. ඉතින් TRC එක හෝ PR එක තියෙනවා නම් ඕනම යුරෝපියන් රටකට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව travel කරන්න පුළුවන් හැකියාව තියෙනවා. मम्मी लंगदी देखा एडवर्टीजमेंट्स देखा एकक दाला तीबा पोलैंड पासपोर्ट औरुदु पहेंगान पुलवां कियला थवकिने कियला तीबा औरुदु अटेंग नत्तन दहायें पोलिश पासपोर्ट गन्न पुलों वालाट किसीम प्रश्नयाक नहीं कियला ඉතින් පෝලන්ත පුරවැසිභාවය කියන්නේ පෝලිෂ් පාස්පෝර්ට් එක ගන්නවයි කියලා කියන්නේ ඉතාමත් ලොකු පියවරක් ඉතින් ඇත්තටම ඔයාලට පෝලන් සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරනවා නම් ඒ තරම් දීර්ඝ කාලයක් ඉන්න අවශ්‍ය නැහැ මම මේ කියන සුදුසුකම් තියෙනවා නම් මම මේ කතා කරන්නේ පෝලන්තයේ රැකියාව සඳහා එන අයට PR එක අරන් අවුරුදු 3ක් සම්පූර්ණ නම් කම්පැනි එකේ දීර්ඝ කාලීනව රැකියාව කරනවා නම් ස්ටේබල් ඉන්කම් සෝස් එකක් තියෙනවා නම් ටැක්සස් ගෙවන්න ඕනේ ඒ වගේම පෝලිෂ් B1 ලැන්ග්වේජ් එක්සෑම් සර්ටිෆිකේට් එක තියෙන්න ඕනේ අනික තමයි වැදගත්ම දේ ඇකමඩේෂන් ප්‍රූෆ් එකක් ඒ කියන්නේ ඔයාලට අපාර්ට්මන්ට් එකක් හරි ගෙයක් හරි මිලදී ගැනීමට හැකියාව තියෙනවා නම් ඉතින් මම මේ කිව්ව සුදුසුකම් ටික තියෙනවා නම් ඔයාලට පෝලිෂ් සිටිසන්ෂිප් එකට ඇප්ලයි කරන්න බැරි කමක් නැහැ ඉතින් මට කියන්න ඕනේ හැමෝම කියනවා වගේ මේක හරි ලේසි ප්‍රොසෙස් එකක් නෙමෙයි මේකේ ලීගල් ප්‍රොසීඩියර් එක ඉතාමත් අමාරු දෙයක් මම දැන් කතා කරන්න යන්නේ ඔයාලා හැමෝගෙම වීක් පොයින්ට් එක ගැන. ඒක තමයි ෆැමිලි එක ගන්න එක ගැන. ඉතින් අපි හැමෝම ආසයි ඉන්නේ ෆැමිලි එකත් එක්ක එකට ඉන්න. ෆැමිලි එකට මෙහෙ ෆැමිලි එක මෙහෙ ගෙනල්ලා එයාලටත් ලස්සන ලයිෆ්ස්ටයිල් එකක් දෙන්න. ඉතින් ඒක අමාරු නැහැ. නමුත් කියන විදිහට ඒක ලේසි නැහැ. හිතන තරම් ඒක ඉක්මන් නැහැ. ඔයාලගේ ස්පවුස් ව එහෙම නැත්නම් ෆැමිලි එක පෝලන්තයට ගෙන්න ගන්නවා නම් අනිවාර්යයෙන්ම TRC එක තියෙන්න ඕනේ. ඉතින් TRC එක ලැබුණ අලුතෙම ඔයාලට ස්පොන්සර් කරන්නත් බෑ. ඒකට අවුරුදු 2ක් නැත්නම් 3ක කාලයක් වගේ ඉන්න ඕනේ එයාලව ස්පොන්සර් කරලා ගන්න. ඊට අමතරව ස්ටේබල් ඉන්කම් එකක් තියෙන්න ඕනේ. accommodation proof එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා apartment එකක් rent out කරලා ඒකේ contracts එහෙම immigration එකට බාර දෙන්න ඕනේ එයා family එක ගන්න කාලේ. ඒ වගේම financially strong වෙන්න ඕනේ. ඔයාලගේ family එක ගෙන්න ගන්නවා නම් එයාලගේ expenses සහ අනික් expenses ඔයාලට cover කරන්න පුළුවන් කියන proof එකක් තියෙන්න ඕනේ. ඔයාලට බබාලා ඉන්නවනම් එයාලගේ education එක, insurance, transportation, එතකොට rent එක, electricity, වතුර bill, heating system සහ අනෙකුත් expenses. ඉතින් මේවා ඔක්කොම ඔයාලගේ ලැබෙන පඩියෙන් cover කරන්න පුළුවන්ද කියලා චුට්ටක් හිතන්න ඕනේ. මම මේ කතා කරන්නේ general worker category එකට එන කට්ටියට. හේතුව එයාලට තමයි හුඟක්ම මේ promises කරන්නේ. සාමාන්‍යයෙන් ජෙනරල් වර්ක කැටගරි එකට පෝලන්තයේ රැකියාව සඳහා එන කෙනෙකුට සැලරි රේන්ජ් එක තියෙන්නේ ස්ලෝති 2900ක් 3200ක් අතර වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ සැලරි රේන්ජ් එකට එන කෙනෙකුට මේ දේවල් ප්‍රැක්ටිකල්ද මේක කරන්න පුළුවන්ද අවුරුද්ද මේ කියනවා වගේ අවුරුද්දකින් දෙකකින් හරිම ලේසියෙන් ෆැමිලි එක ගන්න පුළුවන්ද ෆැමිලි එක ගත්තට පස්සේ මේ ලැබෙන සැලරි එකෙන් ඔයාලට මෙහෙ
එක්ස්පෙන්සස් එක්ක ඉතුරුවක් තියෙනවද කියලා හිතන එක මම ඔයාලට බාර කරනවා. ඉතින් අද මම මේ කතා කරපු දේවල් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. මම හැම දෙයක්ම ඉතා සරලව කිව්වේ. මට දීර්ඝ විදිහට ඔයාලට පැහැදිලි කරන්න අමාරුයි කාලයත් එක්ක. ඉතින් වැඩි විස්තර ඔයාලට දැනගන්න ඕනේ නම් පෝලන්තේ ඔෆිෂල් වෙබ්සයිට් එක තියෙනවා. ඒ වෙබ්සයිට් එකෙන් ඔයාලට TRC එක ගැන, PR එක ගැන වගේම සිටිසන්ෂිප් එක ගැනත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. අදට මම එහෙනම් නවතිනවා. ඔයාලා හැමෝම ඊළඟ වීඩියෝ එකකින් මම හමු වෙන්නම්.